did. Welcome back, everybody. And you're watching Grow by Ivan TV 1. You can call me. I'm going to call you. එහෙම නැත්තම්නම් ඇත්තටම අද දවසේදී ලොකු බොරුවක්. එනවා අමතක වෙලා තියෙනවා වට අමතක වුණා කියලා. එක්ක හොඳටම අමතක වෙලා තියෙනවා. නැත්තම් ලෝකේ තියෙන ලොකුම බොරුව තමයි ඒ කියන්නේ. ඔව්. අපි දැන් ලෑස් වෙලා ඉන්නවා ඔයගොල්ලන්ට අලුත් song එකක් introduce කරන්න. අලුත් song එකක් උනාට ඔයගොල්ලෝ හුඟක් දන්න හඳුනන නමක් සමහර විට මේ ගායනා කරනවා කියලා නොදැන ඉන්න ඉඩ තියෙනවා. ඔව් මේක සමහර විට ගොඩක් ප්‍රශ්න අහන්න තුඩු දෙන කාරණාවක් නමුත් අපි මේ ප්‍රශ්න ටික ඔක්කොම අහමු බොහොම ආදරෙන් අපි අද දවසේදී යසස් මැදගෙදර අයිබෝන් කියලා අපි ඒත් එකම අපි බොහොම කාලාන්තරයකට පස්සේ හමු වෙනවා රසිකා විජේනායක අයිබෝන් ඔබට එතන යසස් සහ රසිකා අපි දෙක එකතු වෙලා ඉන්නේ මේ අලුත් ගීතයක් ගැන කතා කරන්න දැන් පොඩ්ඩක් කියන්න කවුද ගීතේ කියන්නේ කවුද ගීතේ හැදුවේ ගීතේ කියන්නේ මම මියුසික් කරෙත් මම ලියන්නේ මෙයා රසිකා මේ ගීතේ ප්‍රොඩියුසර් අපේ නිමේෂ් වීඩියෝ එක කරේ මම හිතන්නේ වීඩියෝ එක කරේ ස්වීඩන් වල මම හිතන්නේ එතනින් එහාට ගීතේ මෙයා කියයි කොහොමද වුණේ හැදුනේ කියලා ඒකට ඒ කියනකොට නිදාන කතාව නැත්නම් ඉතිහාසය කොහොමද මේ ගීතයට සම්බන්ධ වෙන්නේ කොහොමද යසස්ස දැනගන්නේ කොහොමද කොහොමද මේ සියලු යසස්ස දැනගන්නේ මම මේ ගීතෙන් යසස් ගැන අහලා තිබ්බා වුණාට මම يعني කන්ටැක්ට්ස් එන්නේ මේ ගීතෙන් පස්සේ මේක ඇත්තටම කෙනෙක්ගේ සත්‍ය කතාවක්. එතකොට සත්‍ය කතාවක්. සත්‍ය කතාවක්. එතනින් තමයි පටන් ගන්න. ඉතින් මේකේ ඉස්සෙල්ලම විෂුවල් එක තමයි මට හම්බුනේ. ඒ වුණාට ඊට පස්සේ මං කිව්වා මට මේකේ කතාව මට කියන්න. එතකොට තමයි මට මේක ලියන්න පුළුවන් දෙයක්. ඒ වගේම දැන් ඒගොල්ලන්ට ඕනකම තිබ්බා හිම වැටෙන්න කලින් මේකේ මේ විෂුවල් එක කරලා ඉවර කරන්න. ඉතින් ඔය රෂ් එකක් එක්ක තමයි මේක ආවේ. එතකොට ලියවුනේ ඇවිල්ලා ඇත්ත කතාවක් පදනම් කරගෙන. දැන් මේ හිම වැටෙන්න කලින් ලියන්න අවශ්‍ය වෙච්ච ගීතය අවසානයේදී ගීතේ මොකක් ගැනද කතා කරන්නේ? අපි ටයිටල් එක ගැන කිව්වොත් තුහින මන්දාරමේ. තුහින මන්දාරමේ කියලා කියන්නේ සීත හිම පිරුණු හැන්දෑවක්. ඒ හැන්දෑවක ආදර කතාවක් තමයි යන්නේ. ඒකට ඇයි මේක හිම වැටෙන්න කලින් ෂූට් කරන්නේ? මගේ ප්‍රශ්නේ. සහන දේවල් ටිකක් වෙලා තියෙනවා සහ මේක සත්‍ය කතාවක් ආශ්‍රෙන් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ යසස්. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා සඳනාරී මේ ළඟදිත් අලුත් ගීතයක් නිර්මාණය කරා. ඔබ සංගීතයෙන් ඔබ ඒ ඒ ආభాෂය අරගෙන ඔබ සෑහෙන නිර්මාණ කුරසක් කරලා තිබෙනවා. නමුත් මේක ඔබ තබන පළවෙනි පියවර ගායකෙක් විදියට. ඔව්. එහෙමයි සින්දු කියන්න කියලා මේ ගෙදරිනුත් සෑහෙන බලපෑම් කරනවා. ඉතින් අනිවාර්යෙන් තාත්තගේ ගීත ඉස්සරහට තාත්තා මම ගායනා කරන්න කියලා තාත්තා මට ඉතින් කියලා දෙනවා. ඒුණාට ඉතින් මට අවශ්‍ය මගේම ගීතයක් නිර්මාණයක් කරන්න ඇත්තටම තව මගේ හැදිච්ච ගීත දෙක තුනක් තියෙනවා. ඉතින් මේක තමයි මුලින්ම අපි එළියට දාන්නේ. ඉතින් ඒකත් මම මාත් මාධ්‍යන් තුලට ආවට පස්සේ මාත් වින් හැම වෙලේම කියනවා මගේ සින්දුවක් එනවා කියලා. ඒක කට්ටිය අහනවා කෝ නෑ නේ කියලා. දැන් ඔන්න පළවෙනි පාරට ඔන්න ආව සින්දුවක් ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් මේ ගීතේ තෝරගත්තේ සත්‍ය කතාවක් නිසාද? මම ඇත්තට මෙහෙම මේ පිළිබඳ කිසිදක් දන්නේ නැහැ. මට මුලින්ම හම්බුනේ මේ ලිරික්ස් මේ ෂීට් එක ඊට පස්සේ මම බැලුවා. දැන් මම ගොඩාක්ම මෙලඩීස් තමයි මුලින් කරන්නේ. ඊට පස්සේ ඒකට තමයි වචන ලියන්නේ. ඉතින් මම මේ රසික ගැනවත්ද නම් හිටියේ නැහැ. ඊට පස්සේ මේ මම බැලුවට පස්සේ මේ මෙයාගේ තිබ්බා ප්‍රීසෙට් එකක් ලස්සන මේ වචනවල එන අපි හරි එලිසමේ කියලා කියනවා. ඒ ටික ලස්සනට තියෙනවා. ඉතින් මට හිතුණා මේකට හදන්න ඕන ටයිප් එක තමයි මේ ක්ලැසිකල් ටයිප් එකේ සින්දම් මේකට හදන්න ඕන කියලා. ඉතින් අර පොඩි ස්වභාවිත සංගීතය යන පැත්තෙන් තමයි මොකද මම වෙන විවිධ ගීත හදලා තියෙනවා. ෆියුචර් බේස්ද රෙගේද ෆියුෂන් සොන්ග්ස්ද ගොඩාක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ එකක් පැත්තක් තාම කරේ නැති හින්දා සාමාන්‍යයෙන් අලුත් ජෙනරේෂන් එක ඒ වගේ පැත්තකට යනවා අඩුයි සෑහෙන නේ. ඒ කියන්නේ අපි හැලිම දගෙන ට්‍රැප් හදනවා EDM සයිඩ් එකෙන් ඒ වගේ කට්ටිය ඉන්නවා. ඒතොර රෝහණ වීරසිංහ සර්ලා දැන් ඒ කට්ටිය වගේ අරන් ආපු දේ අලුතෙන් කවුරුත් කරන්න තාම හරියට එන්නේ නැහැ කියලා මම දකිනේ හින්දා මම ඉතින් පොඩි ට්‍රයි එකක් දෙන්න ඒ පැත්තෙනුත් එකක් කරලා බලන්න. මේ ගීතය ගැන කතා කරන නිර්මාණයේ වෙච්ච විදිය ගැන කතා කරනකොට මට පුංචි කන්ෆියුෂන් එකක් තියෙනවා. මේක ඔයා මියුසික් කරනකොට ඔයා මේක ගීත ගායනා කරනවා කියන ඩිසිෂන් එකෙන්ද මේක නිර්මාණය කරේ, නැත්නම් සමහර විට يعني
සමහර විට ඔයා කියයි නැත්නම් සමහර විට වෙන කෙනෙක් කියයි කියන තීරණයද හිටියේ? මුලින් මෙහෙමයි. ඒ කියන්නේ ගීතයක් නිර්මාණය කරන, ඒ කියන්නේ මට මුලින් ගීතය කියන්න කියලා ආරාධනාවක් ආවේ නැහැ. යාට ගීතය මම එක ගැන බැලුවේ නැහැ. ඊට පස්සේ අපේ නිමේෂ්ම තමයි කිව්වේ වාම මේ සින්දුව කියන්නම අපි හරි හරි ආසයි වාගේ සින්දුවේ ඔයාම කියනවා නම් කියලා ඉතින්. මාත් බැලුවේ හොඳ අවස්ථාවක් මට හම්බෙච්ච. ඉතින් සින්දුවේ වචන පැත්තෙන් ගත්තත් වීඩියෝ ගත්තත් ඉතින් හොඳයි. ඉතින් මම කියන්න තීරණය කරා. රසික අපිට මේ ලිරික්ස් ප්‍රොසෙස් එක ගැන කියන්න. මොකද යසන්සි තාමත් මේ ලස්සන දේවල් කියව ලිරික්ස් ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි ලිරික්ස් ගැන කිව්වොත් මේක මට ඉස්සෙල්ලම හම්බෙන්නේ ඇත්තටම වීඩියෝ ස්ක්‍රිප්ට් එක. වීඩියෝ ස්ක්‍රිප්ට් එකට ලියනවා කියලා කියන්නේ පොඩ්ඩක් අමාරු වැඩක්. ඉතින් මං පස්සේ මං ඇහැව්වා මොනවාද මේක කියනකොට කතාව ආවා මේ මේක ඇත්ත සිදුවීමක් කියලා. ඉතින් කතාව ඒක කිව්වේ නැහැ. ඒක කිව්වේ නැහැ. මේ ඊට පස්සේ කොහොම හරි කතාවේ චුට්ටක් අහගෙන යනකොට කන්සෙප්ට් එක මගේ ඔළුවට ආවන් පස්සේ මම කතා හරි කියලා. ඇත්තට මේක ලොකු වෙලාවක් ගියෙත් නැහැ ලියන්න කියලා. කෝල් එක කට් උනාට පස්සේ විනාඩි ගාණක් ඇතුළත තමයි සින්දුව නිර්මාණය වුණේ. දැන් එතකොට මේ සින්දුව ඇත්තටම මේ කියනවා නම් අපි කියන ලංකාවේ පොලිත්‍රිකෝණේ තියෙනවා ලංකාවේ ස්වීඩන්. දැන් ඔබ එතකොට ගීතය ලියන්න ඇත්තේ මම හිතන්නේ ඩුබායි වලින්. දැන් ඒ ත්‍රිකෝණේ තමයි ওই ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි පොඩ කියපු චැලෙන්ජස් කොහොමද කියලා. දැන් ඔබ ස්වීඩන් වල මේ වීඩියෝ එක ෂූට් කරන තුරු සාමයේ ලංකාවේ එඩිට් කරලා තියෙනවා. අපි පොඩ කේ ප්‍රොසෙස් එක ගැන කතා කරමු. ඕ දැන් මගේ දැන් මට ස්වීඩන් යන්න බැරි බෑනේ කොහෙන්. ඒකින්ද මගේ ෂොට්ස් ඇත්තට මෙහෙම කලින් ප්ලෑන් එකක් එහෙම තිබ්බනම් එයා ට්‍රයි කරා අපිව ගෙන්නන්න. ඉතින් ඊට පස්සේ මමත් ඉතින් මේ හීතලේ ගහනා වගේ නිකන් මෙහි ලංකාවේ මගේ යාළුව මේ ආදරෙන් මතක් කරන අපේ වාසබදුගේ සජිතක් මීමන පසන්ත් පුංචි ඒව රාහුල්ගේ සෙට් එකම තමයි එකතු වෙලා මාව මේ ඒ කලයකට අරගෙන වැඩේ ගොඩ දැම්මා. ඒතර මේ වීඩියෝ එක එඩිට් කරේ අපේ විරාජ නන්දික. ඉතින් ඒකත් කරේ ලංකාවේ. එයා වීඩියෝස් එහෙ ගහපු ෂොට් කරපු මේ ටික අරගෙන යාම ආවා ලංකාවට ඇවිල්ලා අපිව හම්බ වෙලා. ඉතින් එයාගේ ඩෙඩිකේෂන් එක සෑහෙන තිබ්බ මේ ගීතේට. ඉතින් ඇත්තට මෙයා කිව්වා වගේ මේ දැන් මේ ලයා ලංකාවට ඇවිල්ලා තමයි මට කිව්වේ මේක ඇත්ත කතන්දරයක් කියලා. දැන් මෙයා තාමත් කියන්නේ කාගෙද කියලා ඒක. ඉතින් ඉතින් මේ ලොකු මේ ඌමනාවක් තිබ්බා ඒගොල්ලන්ට මේ ගීතේ කරන්න. මේ ගීතේ ඉතින් මේක මිකේ ගිටාර් ගහව ප්‍රකාශ් සහ ෆ්ලූට් ගහුවේ වෙදගේ මල්ලි. එතකොට ලයිව් ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙක තමයි පාවිච්චි කරේ. ටිකක් චැලෙන්ජ් එකක් වුණා. මොකද අපි එක්තරා යන්තක් දොරකට තමයි අපි අලුත් ටෙක්නොලොජි එකේ සාමාන්‍යයෙන් ටෝන්ස් වගේ පාවිච්චි කරනකොට මේ වගේ ගීතවලට පොඩ්ඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන. මොකද අපි මම යන පැත් මොකද මම වෙනම ගීත පාවිච්චි හැදුවට ඒ විදිහට මේක යන්න ඕන ටයිප් එක පොඩ්ඩක් වෙනස් හින්දා මේක සාමාන්‍ය හැමදේම පොඩ නැචරල් ගතිය එන්න ඕන හින්දා පොඩ්ඩක් ටෙක්නොලොජි කියන එක පාවිච්චි කරා මම සෑහෙන අඩුයි. ඉතින් ගීතය මං හිතනවා සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා කියලා හිතනවා. අනිවාර්යයෙන්ම. ඉතාලම හොඳ මට්ටමක තියෙනවා. මේ අපි වීඩියෝ එක ගැන කතා කරනකොට රසික මං හිතන්නේ ඔයා දන්නවා කතා කිහිපයක්ම මේ වීඩියෝ එකේ ෂූට් එක ගැන. මේ වීඩියෝ එක කරන්නේ එක තැනක් තියෙනවා. ඔය පියානෝ එක තියෙනවා. ඒක තියෙන්නේ අවිල ස්ටොක්හෝම් සිටි එක මැද්දේ. පාන්දර 2ට 3ට විතර ෂූට් කරලා තියෙනවා. කියන්නේ කකුස් සංගිහිල්ලා ගන්නට පාර දෙන්න තියලා. අනිත් එක මේ ගොල්ලන් ෂූට් කරද්දී ටෙම්පරේචර් එක -18 ඩිග්‍රීස් විතර වගේ තිබලා තියෙනවා. කැමරාස් ඕෆ් වෙනවලු. ඔය වගේ තින් කතන්දර ගොඩක් එක තමයි. අනිත් එකේ ගර්ල් උත් මොනවත් සීතලට අඳින ඇඳුම් මොකුත් ඇඳලා නැතුව කරන්නේ. My goodness me. සෑහෙන ලොකු චැලෙන්ජ් එකක් වෙලා තියෙනවා. and මම හිතන්නේ ඒක හින්දම මේක සොඳුරු අත්දැකීමක් වෙන්න නිසා ඒකේ සියලු දේකම සංකලනයක් තමයි මේ ගීතේ. ඒක නිසා තමයි ඇත්තටම මට අර හිම වැටෙන එක නවතින්න කලින් ඕක කරන්න කියලා කිව්වෙත් ගොඩක් ඒගොල්ලන්ට ඒ ෂොට්ස් ටික අරගන්න ඕනකම තිබෙනවා. හිම වැටෙන එක නවතින්න කලින්. ඒක හිම වැටෙන එක පටන් ගන්න කලින් නෙමෙයි. That is what I forgot. මේ concept මේ සින්දුවේ තියන්නේ ශ්‍රී ලාංකික තරුණෙක් ෆොරින් ගර්ල් කෙනෙක්ට ආදරය කරන. ආදරය කරන. ඔව් ඒක තමයි ඒ ආදර කතාව තමයි මේ ගැබ් වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් කතා කරමු දැන් ඔන්න මේ ගීතය නිර්මාණය කරාට පස්සේ කොහොමද ඔබට ලැබුණු ප්‍රතිචාර? අපි මුලින්ම කතා කරමු ගෙදරින් ලැබුණු ප්‍රතිචාර. මම හිතන්නේ දෙමව්පියෝ නම් සෑහෙන සතුටු වුණා. මොකද මේ සෑහෙන බලකිරීම මැද්දේ තමයි මම ගීතයක් ගායනා කරන්න පෙළඹුණේ. ඒ කියන්නේ මෙහෙම අකමැත්තක් නෙවෙයි. ඒකට මම වැඩිපුර ආස සින්දු හදන එකට රිලීස් කරන එකට.
ඉතිං මම ඉතිං කවදර සිින්දු ගන්න ඕන කෙල හිතලා සිින්දු අක්කව ඇත්තරම තාත්තා මේ සිින්දුව මම කරා කියලා එක ෆයිල්නි කරනක තාත්තට මම පෙන්න්නු වෙන්න තාත දන්නෙත් නෑ මේකට විඩියක් කරනවද කියලා ඉතින්ම ඔක්කොම හදල විරලා පෙන්නවා තාත්තා ඉරස බුදුන් වෙලාශාමක ලස්සනයි කියර තාත්තා මේ තාත්තක යාලුන්ට අහන්න දෙනවා එක ගැනගැන කාටත් පෙ කියන්නෙත් නෑ මේ පුතාගේ කියලා මුලින් අහල දිල බලන්න කවුද හොඳයි දෙන අරකද හොඳ ප්‍රතිචාර ඇත්තම ගෙදරින් තිබ්බ මේ ගීතයට යාලුවන්ගේ හොඳ ප්‍රතිචාර තිබ්බ මොකද ඒගොල්ලෝ ගොඩක් පුදුම වුණා මොකද මම කරන සින්දු ටයිප් එකේ හැටියට මම මෙහෙම එකක් කරයි කියලා ඒගොල්ලෝ හිතුවේ නැහැ ඉතින් පොඩි එතන සර්ප්‍රයිස් එකක් තිබ්බා හැමෝටම සර්ප්‍රයිස් එකක් මම හිතන්නේ මේ ගීතය කොහොමද ඔබටත් ප්‍රතිචාර කොහොමද යාලුවන්ගෙන් මේ ගීතය මම හිතන්නේ හැමෝටම ප්‍රශ්නයක් තුහින කියන්නේ මොකද්ද කියන එක මෙතෙන්ට ආපු ගමන් පළවෙනි ප්‍රශ්නේ තාත්තත් ඇහුවා මම තාත්තා ඇත්තටම සන්තෝෂයි හරි ගොඩක් සන්තෝෂයි මේ යසස් මේ සින්දු කරන එකට මේ සින්දු ගැන ප්‍රතිචාර හොඳයි මේ අමතක වෙච්ච දේවල් එහෙම තියෙනවද සාමාන්‍යයෙන් ඔය මියුසික් ප්‍රොඩියුස් කරනකොට ආටිස්ට්ලාට නැත්තම් පර්ෆෝමන්සස් වලට යනකොට නැත්තම් ලයිව් ෂෝස් වලට යනකොට සමහර දේවල් අමතක වෙච්ච අවස්ථා තියෙනවද ඔව් ගෙදරින්නම් එද්දි ඒකේ ලොකු ලොකු දේවල් හිතාන් එනවනේ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට ආවන් පස්සේ සාමාන්‍යයෙන් අමතක වෙන එක සාමාන්‍ය දේ ඉතින් ගීතේ මම හිතන්නේ ඔඩියක පැත්තෙන් ගත්තොත් මම අර කලින් කිව්වා වගේ මට මේ ගීතේ වාදනය අපි කොච්චර කොහොම මෙලඩියක් දැම්මත් කොහොම කොයි විදිහට මියුසික් කරත් ඒක අපි ඉන්ස්ට්‍රුමන්ටල් ගහන කෙනාගේ එයාගේ හැකියාව මත සෑහෙන සින්දු වෙනස් වෙනවා. ඉතින් මේ ගීතයට මේ ගිටාර් ගැහුවේ අපි ප්‍රකාශ් ෆ්ලූට් ගැහුවේ වෙදගේ මල්ලිත ඒ දෙන්නගේ සෑහෙන ලොකු ඉන්වෝල්වමන්ට් එකක් තිබ්බා සින්දුවට. ඉතින් ඊට පස්සේ ඔය ඉතුරු අනිත් සෙට් එකම මම හිතන මගේ ගෙදර ස්ටුඩියෝ එකේ කරේ. ඔක්කොම කරේ. සාමාන්‍යයෙන් ඔබ වැඩ කරනකොට පිරිසක් ඉන්නවද ඔබ ගොඩක් මියුසික් ප්‍රොඩියුස් කරනවා? ඔව් සාමාන්‍යයෙන් මම වචන දැන් මේ රසිකාගෙන් තමයි මම මේ දැන් මුලින්ම මෙයාමට මේ වචන ලියන්න මේ හම්බුනේ මම ගොඩාක්ම ශයන් ගල හිටියාව අයියා සහ සජිත් අක්මීමන දැන් මේ සම්පත් ෆරණ්ඩ පොල්ලේ ඒගොල්ලන්ගෙත් එක්ක ගීත නිර්මාණ තමයි වැඩිපුරම කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගිනු කිසිම මේ ඒගොල්ලොත් සෑහෙන මට උදව් කරා මේ සිද්දුව මේව කරන්න මොකද එහෙම තමයි ප්‍රවීණයක් ප්‍රවීණත්වය කියන්නේ ඒක තමයි කියන්නේ හැම දෙයකටම උදව් කරලා අලුත් කෙනෙක්ටද නවීනටද නවීනකම කියන්නේ අපි අලුත් නවීනයිනේ ඉතින් ඒක ප්‍රවීණය අපිට එහෙම තමයි මම හිතන්නේ උදව් කරන්න ඕන ඒක මට අනිවාර්යෙන් ලැබෙනවා මොකද මම ප්‍රවීණ කට්ටියත් එක්ක ඕනතරම් වැඩ කරලා තියෙනවා මගේ තාත්තගේ කට්ටිය යාළුවෝ කට්ටියත් එක්ක සහ ඉතින් අර ඒ මට ලොකු සපෝට් එකක් ඒගොල්ලන්ගෙන් ලැබෙනවා සහ මගේ වීඩියෝ ක්‍රූව් එක හැම වෙලේම වාසබදුගේ ඒගොල්ලෝ තමයි සඳනාරිකේ ඉඳන් මම කරන ගොඩක් සින්දු වලට මට දායකත්ව ලබා දෙන්නේ සහ මගේ සව ගීතයක් එනවා මේකට පිටපස්සේ එනවා සංසාරණී කියලා. ඉතින් ඒකෙත් වීඩියෝ එක ඔක්කොම ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඔඩි එකත් භාගයක් කරලා තියෙනවා. ඉතින් හදාගෙන යනවා. මගේ සාමාන්‍යයෙන් දැන් මේක බලන් ඉන්න මගේ යාළුවෝ හිතන ඇති මේ විදිහට ඔයා කියනවා විතරයි මේ වැඩ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මගේ ගීතයක් ටික කාලයක් යනවා ඉවර වෙන්න. ටික කාලයක් යනවා. ඉතින් සියලු දේම බලලා කරලා තමන්ට සැටිස්ෆයි වෙන විදිහට ඒක. ඔව් දැන් අනි දැන් මට කියලා ගීතයක් කරගන්න ගත්තොත් තියෙන ප්‍රශ්නේ දන්න වැඩ ගැල්ටි ඔක්කොම දාන්නවා. එතකොට වැඩේ වෙන්නේ නැහැ. ඒකින්ද මගේ යාළුවොත් මියුසික් කරන කට්ටිය ඒගොල්ලෝ යාළුවන්ට දීලා තියෙන්නේ මට සින්දු කරන්න බෑ. ඒකින්ද මම කරන්න ගත්තොත් මේක වෙන්නේ නැහැ. ඒකින්ද ඔයා කරන්න කියලා කට්ටියට දීලා තියෙනවා. ඒ වගේ තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. තවත් ඉදිරියේදී බලා ගන්න පුළුවන්. ඔබතුමියගේ කියන්නක බලන්න දැන් මේ ගීතය තමයි පළවෙනි රූප රචනයක් විදියට ඔබගේ නිර්මාණ නැත්නම් පද රචනය තුලින් එළියට එන්නේ. මීට කලින් ගීත නිර්මාණය කළ තැන පද ලියලා තියෙනවා. කොහොමද ඉදිරියට ප්ලෑන් එක සහ අපි ඒ ගීත ගැන මතක් කරමු? මීට කලින් මම දෙකක් ගීත නිර්මාණ දෙකක් තියෙනවා. ඒ දෙකම ජීසස් ඩෙඩිකේට් කරලා තමයි කරලා තියෙන්නේ. එතකොට මී බීන බුඩිස්ට ඇන්ඩ් ඉස්සරහට තව සින්දු දෙක තුනක් විතර එන්න තියෙනවා. මම දැනගන්න කැමතියි කොහොමද ඔබ මේ ගීත රචනයට කොහොමද මේ ලිරික්ස් ලියන්න පටන් ගත්තේ ආරම්භය? මට ඇත්තට මම ඉන්ස්පයර් වෙන්නේ මගේ තාත්තගෙන්. ඒක මම මතක් කරන්න ඕන දෙයක්. තාත්තා තමයි කියන්නේ මම ඉස්සර පොඩි කාලේ ඉඳලා නිසඳස් ලියනවා. නිසඳස් ලියද්දි කියන්නේ රචනාවක් ලිව වුණත් අන්තිමට කවියකින් තමයි ඉවර කරන්නේ. මේ ඒක නිසඳස් ලියන එක පොඩි කාලේ ඉඳලම දිගටම කරගෙන මට මේ ගීත රචනාවලට යන්න කියලා මම එහෙම හිතාගෙන හිටියේ නෑ. එතකොට නිසඳස් ලියපු ඒව වගේ තාත්තට දවසක් හම්බුණා. හම්බ වෙලා
ඒවා ඔක්කොම ඔක්කොම ලියලා තිබ්බේ විරහා ඒවා ආදරේ මේවා තමයි ලියලා තිබ්බේ. ඒක දැක්කම පස්සේ තාත්තා මගෙන් ඇහුවා මේ කවුද මේක ලිව්වේ? නෑ තාත්තා නිකන් ලිව්වේ කියලා. කවුද කිව්වේ කියලා කිව්වේ නැහැ. හැබැයි ඊට පස්සේ තාත්තා කිව්වා පබ්ලිෂ් කරන්න මේ ටික කියලා. මම බැලුවා ඒ කියන්නේ හොඳ ඇති. يعني මම ඒවා ලිව්වේ පබ්ලිෂ් කරන්න නෙමෙයි මගේ සන්තෝෂෙට. ඉතින් එහෙම ලියාගෙන ආවා. මම දැන්ුත් නිසඳැස් ලියන එක කරනවා. ඊට පස්සේ තමයි ඔය ගීත නිර්මාණවලට පුරුදුනේ. වෙනස් වෙලා තියෙනවද දැන්? එතකොට ආදරෙන් ඔබට කියලා කියනවාද මේ නිසඳැස් වල තේමාවට? නිසඳැස් වල තාම තියෙනවා. තාම තියෙනවා. ඉතින් ඔහොම තමයි නිර්මාණය. ඉතින් නිර්මාණය කියන දේ තමගේ ජීවිතයත් එක්ක සමදෙලා තියෙන්නේ. අපි දැන් යසස් පළවෙනි වතාවට තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මේ රෝබයිබ් සෙට් එකට එන්නේ. ඔබතුමියත් එහෙම තමයි. අපි අහන්න කැමති ලයිව් වර්ෂන් එකක් ඔබකින් ඔබ ගීත ගායනය කිරීමත් එක්ක අද දවසේදී. මම පූසරායගෙන් කැලක් කියන්න. ඒක මේ භාතිය සන්තෝෂ් දෙපොළගේ අලුතෙන් මට ඇත්තම කියන්න ඕනේ. ඒකත් මට සෑහෙන භාග්‍යයක් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. මොකද මම පොඩි කාලේ මම කඩින් කැසට් එක අරගෙන තාත්තලත් තාත්තමට අරන් දීලා මම අහපු සින්දු. ඉතින් ඒගොල්ලොත් එක්ක මට වැඩ කරන්න ලැබීම මට හිතෙන මම හිතන්නේ ලොකු භාග්‍යයක් ලෙස මම ඒක සලකනවා. ඉතින් මම හිතන්නේ ගීතයත් දැන් ඔබ ලස්සනයි. යම් තාත් බුරකට ජනප්‍රියයි. ඉතින් ඒකෙන් කැලක් යන පුසා. සඳ ගගනේ ඇත පායා වාගේ ආදරේ මාසරායා සියවර රේ වෙනවා සීනේ සමදා රැම රාසේ පායා මාගේ මයි රුසරායා එක් වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙරුව පේන ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා එක් වරක් දෙවරක් මොහොතක් පාසා මට ආයෙත් ආයෙරුව පේන ඇති තරම් මෙතරම් ලොව තරම් ඈ මට ඕනා මයිතන්නේ ලයිව් පර්ෆෝම් කරනකොට මේකේ හොඳ ඉෆෙක්ට්ස් එකක් දාලා පර්ෆෝම් කරනවා. සුපර්බ් සුපර්බ්. Thank you so much. යසස් ඔයා මියුසික් ප්‍රොඩියුස් කරනකොට නැත්නම් මියුසික් ප්‍රොඩියුස් කරාම ඉන්ස්පයර් වෙනකොට ඔයා මොන වගේ මියුසිෂන්ස්ලාගේ මියුසික් අහන්න වැඩිපුර කැමති නැත්නම් ඔයා මියුසික් ප්‍රොඩියුසර්ස්ලා ෆලෝ කරනවා නම් ටෙක්නික්ස් ෆලෝ කරනවා? මුලින්ම මම මගේ පොඩි කාලේදී මට ඇහිච්ච ගීත තමයි රෝණවීර සිංහයන්, ප්‍රේමසිරි කේමදාසයන්, එතකොට සරද්ද අල්විස් මහත්මයා, එතකොට ඒ වගේ ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් ගීත තමයි අපි ඇහුවේ පොඩි කාලේ නම්. ඊට පස්සේ මම කවුද කියලා මට හොයාගන්න යන්න ඕන කාලේ තමයි මම අහන්න ගත්තේ එයා රහමන්, ප්‍රීතම්, එතකොට අපි ගත්තොත් මයිකල් ජැක්සන්, ලිම් බිස්කිට්, එතකොට ජස්ටින් ටිම්බර්ලේක් වගේ ගොඩාක් කට්ටි ඉන්නවා. ඉතින් අර මම එකක් කියලා නැහැ, සාමාන්‍යයෙන් හැම සින්දුවම වගේ අහනවා. මොකද මට එහෙම අහන්න මම හැම සින්දුවට මාසයි ගොඩාක් ජෝනස් වලට මම මාසයි. ඉතින් අර මුලින් ලබාගත්ත පන්නරේ තමයි අර ලංකාවේ සිටින ප්‍රවීණ සංගීතවේදීන්ගෙන් ගත්ත පන්නරේ එක. ඉතින් මම ඒගොල්ලොත් එක්ක මම කතා බහ කරලා තියෙනවා සහ මට ඕන තරම් උදව් කරලා තියෙනවා, අනුදැනුම් කරලා තියෙනවා. ඉතින් එහෙම තමයි ඉන්ස්පයර් වුණේ. මොකද අනිත් එක මට මම කියන්න කැමති මම තාත්තමාව කවදාකවත් වා ගායකෙක් වෙන්න කියලා මට ඉස්සරහ යව්වේ නැහැ. තාත්තා හැමලේ මාව හැබැයි තාත්තගේ පඩිගත ක්‍රීම් කරද්දි මාව එක්කන් ගියා ස්ටුඩියෝස් වලට. ඉතින් මම හැමදාම ස්ටුඩියෝ එක වාඩිලා මම බැලුවේ මොකද්ද මේ මම කොහොමද සින්දුවක් හදන්න කියන එක තමයි මගේ ඔළුවේ තිබ්බේ.
ඉඩවස් ඔහු මුොහොම ඉස්සරාට මම කෞුද කියනෙක් කෙනා හොයාගෙන මට අවශ්‍ය කෙනා මගේ ඇතුලින කෞුද කියලා මට මේ හවාගෙන මගේ ඉන පිස්සක හවාගෙන ස්රාට එනකොට තමයි මට අවශ්‍යනේ මට මේ ටයිප් ම මේ පැත්තර අවුත් හොඳයි කියලා ඉතින් එහෙමත් කියරන ම එකක ජෝනසර සිදු කරල දයනවා ගා කරල දයනවා ඉතිං මංහිතනවා සෑන දුරකට සාර්ථකයිය. අපි මේ ගීතයක් නිර්මාණය කරනකොට ගොඩක් වෙලාවට ගොඩක් දෙවාගෙන හිතනවා සමහරට මියුසික් ප්‍රඩියුස වචන වුණත් ගලපද්දී සමහරලාට මොකද ප්‍රේක්ෂකයන්ට තමයි ගීත අන්තිමට අහන්න සලස්වන්නේ. ඔබ හිතන විදිහට දැන් තියෙන චැලෙන්ජ් එක මොකද්ද? ඔබ මියුසික් ප්‍රඩියුස කෙනෙක් විදියට ඔබ මියුසිෂන් කෙනෙක් විදියට ගීතයක් නිර්මාණයේදී ඔබට දැන් මෑත කාලයේදී ඉතාමත් දක්ෂ මේ මියසික් ප්‍රඩියසස ලංකාව ඉන්න ඉතාමත් දක්ෂ කට්ටින්න ලංකාවේ. ඉතින් අපි හෙගොලොත් එක්ක එකන තරගයක් නෙවෙයි ඒ අපි අපිම් සාමාන්‍යෙන් අපි ගීතයක් කරද්දී ඒ හා සමාන හෝ ඊට වඩා අපි තදි මට්ටමට යන්න හඳනවා. ඉතින් ඒකත් අන්තරම ඉන්ඩස්ට්‍රියකට හොඳ දෙයක්. ගොද එන්න අපි ඉන්ඩස්ට්‍රියක හොඳ උඩ තැනකට යන වෙන්නේ අන්ති දැන් ඉන්ටර්නේශනල් යන කතාක් කියන මතන එහෙම දෙයන්න අපි දාන පලට්ෆෝර්ම් එක හා ඔටෝමටිකල එක ඉන්ටර්නේශනල් තමයි ඒක රිලිස්වෙන්. ඉතින් ඒක මේ ඒකෙන් මංහිතන්න ලොකුම සැලෙන්ජක තම හරි කොලිටි වැඩක් කරන්න කොහොමද වෙනස් වැඩක් කරන්න කොහොමද ඉතින් ඒක තම මහිතන තියෙන ලොකුම චලෙන්ජක මොකද දැන් අපි මීට පොඩ්ඩක් මේ ඉස්සරහට හිතුවොත් ගැන එකම ටයිප් සිදු රැල්ලක්කාව එකම ටයිප් සිදු රැල්ලක් ඉතින් ඒකෙන් ගොඩක් කට්ටියේ මිදිල දැන් සාමාන්‍යෙන් ප්‍රේක්ෂකයවුනත් අලුද්දයක් යනකම් බලන්නන්න. ඉතින් අපි කවදාකත්ම හිතන්න හොඳ නෑ අපි මේ ප්‍රේක්ෂකන්ට ඕන දේ විතරක් අපි දීලා හෙම හිතන්නත් බෑ. එකන ඇත්තට ප්‍රේක්ෂකයන් අපි අපේ දේ බාරගන්න ලෑස්ති. ඉතින් ඒකහින්ද මේ අපි පුළුවන්තරම් හොඳ දෙයක් ප්‍රේක්ෂකයන්ට තම බාර දෙන මොකද එතනින්ම තමා මේ ඉන්ඩස්ට්‍රියක බිල්ඩ් අප් වෙන්නේ. මොකද අපි හොඳ දෙයක් කරන්න කරන්න තමා අපිට ඊට පස්සෙත් හොඳ දෙයක් කරන්න හිරෙන. හුස්මේ සැමදාරැඳුනා සඳනාරී උපමාමැවුණා වැස්සේ සිතුසේතමුණා කිඳුරාවී මනසේදුනා මෙතුයාවී පැඳීල සදාහීන ගානේ රැයේහි පවා සඳ සේයා වතේහි මවා පෙම්සීතේ දැනේවී කතා සුසුම් මංචු පාසා සුපින්වන්ත ආශා රැක මද නලගවසා හැඟුම් රංචු වීලාරයේ පින්න පීරා මීන සිපිය සලනා සිතේ හැඟුම කොඳුරා සදා මටම ලැබෙනා නාරී සදා මාගේ වීලා මෙතුයාවී බැඳීලා සදා හීන ගානේ රැයේහි පවා සඳ සේයා වතේහි මවා පෙම් සීතේ දැනේවී කතා. බියුටිෆුල් මේක අපි මේ ප්‍රේක්ෂකයන් ගොඩා කාදරෙන් වැඳගත සින්දුවක් සමහර විට ස්පෙෂලි මගේ විශේෂයෙන්ම මගේ වම් පැත්තේ බොහොම ලස්සන ගීතයක් හැබැයි සමහරට දන්නේ නැද්ද මේ මියුසික් කරේ යසස් ඔබ තමයි මෙලඩි ඇන්ඩ් මියුසික් දෙකටම වග කියන්න ඕනේ ඔබ. අපිට මේ ඒ ගීත නිර්මාණය වන හැටි සහ ඒ මෙලඩි එක නිර්මාණය වන හැටි ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඒක මේ හර්ෂ තමයි ඇවිල්ලා කිව්වේ මෙහෙම ගීතයක් කරන්න ඕනේ කියලා. මොකද ඊට කලින් අවුරුදු 5කට විතර කලින් මම ගීතයක් තනු නිර්මාණය කරා හතර කේන්දරය කියලා ශිහාන් මීරංගගේ. ඉතින් එයාටත් ඊට පස්සේ ඒ වගේ ගීතයක් අවශ්‍ය කරලා තිබ්බා. ඉතින් මාත් බැලුවා දැන් එහෙම කාලේ මේ කාලෙට මං හිතන්නේ එහෙම ගීතයක් ගොඩක් තුරට ප්‍රේක්ෂක අතරට යයි කියලා. ඊට පස්සේ එහෙම ගීතයක් කරා මේ ගීතයට මේ පද රචනයෙන් දායකුනේ ශාන්ගල් හිටියා අයියා. ඉතින් මේක ලස්සන බැංජ පාට් එකක් තියෙනවා මැද ගිටා එක ප්ලේ කරේ බුද්ධික පෙරේරා අයියා. ඉතින් ඒක ගිටාස් ප්ලේ කරේ බුද්ධික අයියා. ඉතින් ඒ දෙකම ඒ දෙකින් යා මට සෑහෙන සහයෝගයක් ලැබුණා.
ඉතිං වීඩියෝ එක කරේ වාසවදුගේ ඉතිං වාසවදුගේ පසන් පුංචි හේවා එතකොට මේකේ අපේ කුමුදි තරඟ පානවා සජාන රඟ පානවා මම හිතන්නේ මේක ලොකු ටීම් වර්ක් එකක් මම හිතන්නේ මේ ටීම් වර්ක් ෆර්ට් එක තමයි මම හිතන්නේ මෙච්චරක් දුරකට මම හිතන්නේ සෑහෙන පිරිසක් ආදරය කරන ගීතයක් ඉතින් හර්ෂක ලායනිත හඬත් එක්ක මම හිතන්නේ ඒ ඔක්කොමත් එක්ක එළියට ආපු ලස්සන ගීතයක් මම හිතන්නේ කොමුදි දෙක කම්බුල් පාරත් සමග තාවදායි ඒකට නංගා ඒක ගැන සෑහෙන කට්ටිය කතා වෙනවා සෑහෙන ප්‍රතිචාර තිබුණා මේ කම්බුල් පාරට ඉතින් අපි ඒක ගැන කතා කරනකොට අපි පොඩ්ඩක් එනවා ඔබතුමියට පොඩ්ඩක් කියන්නකෝ දැන් හැමෝගෙම ඩ්‍රීම් එකක් තියෙනවා හැමෝම ආස කරන දේවල් තියෙනවා දැන් ඔබ නිසදැස් ලිව්වා ඒක පබ්ලිෂ් කරන්න කියලා පියා ඔබට තරයේම කියා සිටියා ඉදිරියේදී මේ අංශයෙන් හෝ ඔබ කරන්න කැමති දෙයක් තියෙනවද ලිරිසිස් කෙනෙක් විදියට හෝ නැත්නම් මියුසික් පැත්තට හෝ ඕනම විදියට තමන්ගේ දක්ෂතාවයන් උපයෝගී කරගන්න ඔව් ඇත්තටම මේක මගේ ඩ්‍රීම් එකක් මේ මම ඇත්තටම හිතුවේ නැහැ පොඩි කාලේ මම ලියන්න ගන්නකොට මම හිතුවේ නැහැ මම මෙහෙම තැනකට එයි කියලා සින්දුවක් ලියලා ලියන වගේ තැනකට හැබැයි මට ඕනේ වෙනස් නිර්මාණයක් කරන්න මේ තියෙනනේ සාමාන්‍ය අපි අහන සින්දුව වලට වඩා වෙනස් නිර්මාණයක් අපි බලමු එක සරහට එයි ඉස්සරහට ඉදිරියට අපිට බලාගෙන ලොකු ලොකු ප්ලෑන්ස් තියෙනවා යසස් ඔයාගේ ඉදිරියේදී මොනවද අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ සෞස් ගොඩක් ඇති ඔව් භාතිය සන්තෝෂ් ඒගොල්ලන්ට මම සෙකන්ඩ් ඇල්බම් එකට ඔබ නිසා රෙඩ් එඩිෂන් එකට මම ගීත දෙයක් මම දැන්ට කරගෙන යනවා ඉතින් ගොඩාක්ම සහ මගේ මිත්‍රයන්ට මම ගීත නිර්මාණය කරනවා ගොඩාක් කට්ටිය ඉදස්ස ගීත නම් නිර්මාණය වෙනවා ඉතින් පොඩ්ඩක් ඒ ටිකත් එක චුට්ටක් බිසියලා ඉන්නේ එතකොට මගේ ගීත දෙකක් එන්න තියෙනවා සංසාරිණි සහ මధుලමාණී කියලා ගීත දෙකක් එන්න තියෙනවා ඒ දෙකේ පද රචනය කරේ ශ්‍රියන් ගලීටියා අයියා ඉතින් ඒ දෙකේ පොඩි ප්‍රොසෙස් එක මේ දවස් ටිකේ වීගෙන එනවා මේකට පස්සේ ටික කාලයක් ඉඳලා සංසාරණී දාන්න තමයි හිතන්නේ දාන්න තමයි හිතාගෙන ඉන්නේ ඉතින් ගොඩක් මම හිතන්නේ නිර්මාණ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉදිරියේදී අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබ දෙපළටම අපිත් එක්ක අද දවසේදී ඔබගේ වටිනා කාලය ගත කරාට ඒත් එක්කම සංගීතයෙන් අපිව කුල්මත් කරාට බොහොම ස්තුතියි සා ඉදිරියේදී තව තවත් නිර්මාණ කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඒ වගේම ඔය දෙන්නටත් බොහොම ස්තුතියි සහ TV1 මාධ්‍ය ජාලයට බොහොම ස්තුතියි අපි දෙන්නා අද මෙතනට ගෙනල්ලා ඒ ගීතය ප්‍රේක්ෂකයන්ට ඉදිරියට යවන්න බොහෝ දැක්වූ සහයෝගයට බොහෝම ස්තුතියි